වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකින් පසුගිය සිංහල අලුත් අවුරුද්ද දිනේ යෙදී තිබූ 14 වෙනිදා පලා ගොස් සිටි බාලවයස්කාර දරුවන් තිදෙනා අම්බලන්තොට කලගොඩ ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදී අද සොයාගන්නා ලදයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙම බාලවයස්කාර දරු තිදෙනා පොලිසිය භාරයටගෙන වැඩිදුර විමර්ශන සඳහා වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය වෙත රැගෙන එනු ලැබුවා. දරුවන් තිදෙනා සොයාගනු ලැබුවේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලින හෙට්ටියාරච්චි මහතාට ලැබුණු තොරතුරක් අනුවයි. නිවසින් පලාගිය 14 හැවිරිදි දිවියේ පසුවන දරුවාගේ පියා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මෙම දරුවන් තිදෙනා මෙම නිවසට ගොස් සිට ඇතැයි පොලිසිය පවසයි. මෙම 14 හැවිරිදි දරුවාගේ මව වෙනත් විවාහයක් කරගෙන වෙන්නප්පුව ප්‍රදේශයේ කොහොමෝලක කම්කරු රැකියාවක නිරතව සිටින බව කියති. එම විවාහයෙන් මෙම දරුවාගේ මවට මාසයක දරුවෙකුද සිටින බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි. මෙම බාලවයස්කාර දරු තිදෙනා පසුගිය 13 වෙනිදා රාත්‍රියේ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් පසුදින අලුයම් කාලයේ නිවසට පැමිණ ඇත. සංගීත සංදර්ශනයේ නැරඹීමට ගොස් පැමිණි දරු තිදෙනාගෙන් 15 හැවිරිදි දිවියේ පසුවන දරුවාගේ කිරියම්මා ඒ සම්බන්ධයෙන් මෙම දරුවාට දොස් පවරා එක් පහරක් අතින් පිටට ගසා ඇතයි කියති. මෙම 15 හැවිරිදි දරුවාගේ මව පිළිකා රෝගයක් වැළඳීමෙන් මීට මාස 8කට පෙර මිය ගොස් ඇත. මෙම 15 හැවිරිදි දරුවාගේ පියා අංශභාග රෝගය වැළඳී අවුරුදු ගණනාවක් තිස්සේ ඔත්පලව සිටින අතර මොවුන් දෙදෙනා කුලී වැඩ කර රැකබලා ගන්නේ දරුවාගේ 73 හැවිරිදි සීයා විසිනි. එමෙන්ම ආර්ථික අපහසුතාවලින් පෙළෙන නිසා රැකියාවක් සොයා යාමට අවශ්‍ය බව, එම සිසුවා නිවසින් පලා යාමට දින කිහිපයකට කලින් ඔහුගේ කිරියම්මා සමග පවසා තිබෙනවා. නිවසින් පලා ගිය 14 හැවිරිදි දරුවාගේ මවද එම දරුවා සහ පියා අතහැර ගොස් වෙන විවාහයක් කරගෙන සිටින බව කියති. මෙම 14 හැවිරිදි දරුවාගේ පියා පෙදරේරු වෘත්තියේ නිරතව සිටින අයකි. මෙම දරුවන් තිදෙනාම මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කටයුතු යොදාගෙන යයි. මෙම දරුවෝ තිදෙනා වෙන්නප්පුව ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබති.